ජීවිතයේ සුන්දරව සිටින්නට අපි හැම කෙනාම කැමතියි. නමුත් සුන්දරකම කියන එක ආටෝපයක් හෝ බොරුවක් නෙවෙයි. මොකද ඕනම කෙනෙක් ජීවිතේ මරණය දක්වාම ලස්සනට ඉන්න කැමැත්ත තියෙනවා වගේම ඒක තමගේ ජීවිතයට, තමගේ වෘත්තියට, තමගේ පැවැත්මට මේ පෙනුම ඇත්තටම වැදගත් වෙනවා. හැබැයි මේ පෙනුම වැදගත් වෙනකොට අපි හුඟක් කාලයකට වර්තමානයේ පුරුදු වෙලා තියෙන්නේ මුහුණ පිළිබඳව තමයි අවධානය යොමු කරන්නේ. ඒක හරි මුහුණ ලස්සට තියෙනුනේ කෙනෙක්ගේ මුහුණ තමයි කැඩපත කියලා අපි හඳුන්වන්නේ. හැබැයි නොයෙකුත් ආකාරයේ දේවල් ක්‍රියාත්මක කරාට ඔබ මුහුණේ සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කරන්නේ නැහැ. ඒ නිසා මම හිතුවා ඔබට එවැනි වැඩසටහනක් ඉදිරිපත් කරන්නට මම අද බලාපොරොත්තු වෙන මුහුණට අවශ්‍ය ව්‍යායාම කිහිපයක් ඔබට කතා කරන්නට. මොකද මේ මුහුණ ඔබ හිතන අපි බොහෝ කටයුතු ක්‍රියාත්මක කරන නමුත් මුහුණට අවශ්‍ය ව්‍යායාමයක් පිළිබඳ අපි අවධානය යොමු කරන්නේ නැහැ. අපි හුඟක් කරලා සිනහ වෙන්නෙත් නැහැ. අපි හුඟක් කරලා පීඩණයෙන් ඉන්නේ. අපි පසුතැවිල්ලකින් ඉන්නේ. ඔබ බලන හැම කෙනෙක්ගේම මුහුණවල ස්වභාවය දැක්කොත් හැමතිස්සෙම බොහෝ පසුගාමීව තමයි මේ මුහුණේ ස්වරූපයන් පෙන්වුම් කරන්නේ. ඒ නිසා මේ මුහුණේ මාංශ පේශී වලට නිදා ගන්න දෙන්න එපා. ඒව අවදියෙන් තියාගන්න. ඒකේ රුධිර සැපයුම වැඩි කරන්න, කොලෙජන් වල තත්ත්වය වැඩි දියුණු කරන්න උත්සාහ කරන්න. මේක වයස අවුරුදු 60 වුණත්, 70 වුණත්, 100 වුණත් හැම කෙනාම තමගේ මුහුණේ ස්වරූපය තියාගන්නට ව්‍යායාම ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා මම ඔබට අද හිතුව සරල ව්‍යායාම කීපයක් උගන්වන්න. ඒ තුලින් මුහුණේ තත්ත්වය තවදුරටත් ප්‍රසන්න කිරීමට අපි ක්‍රියාදායක වන්නේ කොහොමද කියන කාරණාව කතා කරන්න. දැන් අපි හිතමු දැන් ඔබ ඔබේ ජීවිතේ ඉඩ ලැබෙන විනාඩි 10ක්ද 15ක්ද ඒකේ මුහුණේ සුන්දරකම වැඩි දියුණු කරන්න මෙන්න මෙහෙම මසාජ් ක්‍රමයක් අපි මෙහෙම ව්‍යායාමයක් ක්‍රියාත්මක කරන්න ඔබට හැකියාවක් තියෙනවා. පළවෙන දේ දැන් ඔබ කණ්ණාඩියක් ළඟට හරි ගිහිල්ලා ඔබට පුළුවන් හිත සංසුම්ව තියාගෙන මේ ව්‍යායාම කරන්න. පළවෙන එක දැන් මුළු මුහුණම මාංශ පේශී අපි කතා කරන්නේ නැහැ නේ. හැමදෙස්ම හිනා වෙන්නෙත් නැහැ. මා ඔක්කොම දේවල් නිද්‍රාශීලී වෙන්නේ. එහෙනම් දැන් අපි දන්න ව්‍යායාමයක් කරන්න ඉස්සෙල්ලා අපි සාමාන්‍ය ඇඟ උණුසුම් කරනවා. ඒ වගේම ඔබේ මුහුණත් උණුසුම් කරන්න පළවෙනි දේ ව්‍යායාමය කරන්නට ඉස්සෙල්ලා පළවෙන දේ අපි නළලින් පටන් අරගෙන මුළු මුහුණටම මේ ව්‍යායාම කරන ආකාරය මම ඔබට කතා කරන්නේ. මේක සෞඛ්‍යමය වැදගත් වෙන කාරණාවක් නිසායි අද මම ඔබට කතා කරන්නේ. පළවෙන දේ ඉසෙල්ලා ඔබ ඔබේ ඇඟිලි දෙකක් ගන්න. හැබැයි මේක මත තියන අත හොඳින් හෝදන්න. ඒ වගේම ඔබ භාවිත කරන එක ඔලිව් තෙල්, පොල් තෙල්, ඇවකාඩෝ ඔය ඕනම තෙලක් ඔබට භාවිත කරන්න පුළුවන් කමක් තියෙනවා මේ මුහුණට ලබා දෙන ව්‍යායාමයේ සඳහා. ඊළඟට දැන් ඔන්න ඔබ අත හොඳට හෝදලා මේ ඔබ භාවිත කර ඕනම තෙල් වර්ගයක් ගත්ත ඔබේ අත ඇඟිලි වල. ඊට පස්සේ පළවෙනි එක ඔබ නළල. නළල මැදින් පටන් ගන්නවා. පටන් අරගෙන දැන් ඔබ ව්‍යායාම කරන්න ඉස්සෙල් මාංශ පේශී වලට ඔබ දැන් පණිවිඩයක් දෙනවා. ඒක දැන් උත්තේජනය කිරීම මෙහෙම කරන්න ඉස්සෙල් මේ ඔබ උත්තේජනයක් දෙනවා මේ නළලට කොටස් කිහිපයකින් ස්තර උඩට යනකම්ම ඔබ මැදින් පටන් අරගෙන ඔබ දැන් කන ළඟට ඔන්න දැන් ඔබ උත්තේජනය ලබා දුන්නා මාංශ පේශී වලට. ඊළඟට තමයි දැන් ඔන්න ඔබ පටන් ගන්න ඔබේ ව්‍යායාමය. ඇඟිලි දෙකක් අරගත්තා. අරගෙන නළල මැදින් පටන් අරගෙන වක්‍රාකාරව ඔබ සම්බාහනය කරන්න. ඔබ දැන් අර උත්තේජනය කරපු ආකාරයටම හොඳින් මේ විදියට සම්බාහනය කරන්න. ඊළඟට නළලේ අපි ස්තර හතරකින් අපි උත්තේජනය කරා. ඒ ආකාරයට නළල ඔබ ව්‍යායාම කරන්න. මේක මනස සංසුම් කරගෙන කරන්න. ඒකත් යම් කිසි විදියට මේ ඔබේ සිතගත මනස ක්‍රියාත්මක වන දෙයක්. ඒව වැදගත් වෙන තමාගේ ස්වરૂපය පවත්වා ගන්න. දැන් උන නළල ක්‍රියාත්මක කරා. දැන් හුඟක් අය අපි දැන නිදි මරනවා, මහන්සි වෙනවා, පීඩාකාරී, කිසිම දෙයක් නැහැ, ඇස් යට කළු වෙලා, හරිම දුර්වර්ණ වෙලා. නමුත් මේවා වෙනුවෙන් අපි සටන් කරන්න ඕනේ. අපි ඒකට ඉඩ දෙන්නේ නැතුව අපි ව්‍යායාම මගින් අපේ මුහුණේ රුධිර සංසරණය වැඩි කළ කොලෙජන් තත්ත්වය වැඩි දියුණු වෙන්නට අපි තමගේ ඇස්වටත් අපි මේ ව්‍යායාමේ ලබා දෙන්නට ඕනේ. එතනදිත් අපි ක්‍රියාත්මක කරන්න මුලින්ම උත්තේජනය කරනවා ඒ අවට මාංශ පේශි මෙහෙම මේ දැන් ඉස්සෙල්ල මේ විදියට හිමින් තට්ටු කරමින් ඔන්න දැන් ඔබ පණිවිඩය ලබා දුන මාංශ පේශින් වලට දැන් ඔබේ උණුසුම් කරන්නට පණිවිඩය ලබා දුන්නා.
ඊළඟට ඔබ එක ඇඟිලි දෙක ඒ කියන්නේ තමාගේ අතේ ඇඟිලි එක එක අරගෙන ඊළඟට ඇහැ වටා මේ හොඳට මුළු ඇහැ වටාම මේ පරිස්සමින් හැම දෙයක්ම රුධිර සංසරණය වෙන විදියට ඔබ නිරන්තරයෙන්ම මෙහෙම අස්වතාවක් පමණ බොහෝම සංයමයකින් මේ දේ ක්‍රියාත්මක කරා. දැන් ඔන්න ඇස්වටත්ම පස්සරයක් කරා. ඊළඟට දැන් අපි මුහුණ මතක තියාගන්න හැම මොහොතම ඕනම ව්‍යායාමයක් දෙන්නට ඉස්සෙල්ලා ඔබට පුළුවන්කම තියෙනවා දැන් අපි මුහුණේ උඩ කොටස මේ විදියට තෙරපීමක් ඇති කරමින් මාංශ පේශි වලට ඔබ මුලින්ම ඒක උණුසුම් කරනවා. ඊළඟට අර පෙර කියපු ආකාරයට මැගිලි දෙකක් අරගෙන ක්‍රමානුකූලව ඔබට පුළුවන් මැද සිට නාසයේ ඉඳන් කන දක්වාම මේ තත්ත්වය මෙහෙම මසාජ් කරන්න. එහෙම නැත්නම් ඔබ ව්‍යායාම ලබා දෙන්න. මේක ඔබ කිහිප වතාවක්ම හොඳින් කරන්න. හොඳට මතක තියාගන්න මේ ස්ථාන හොඳට තෙරපීමක් ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද මේ ස්ථාන තමයි වයසට යනකොට ගොඩාක් වෙලාවට වයස්ගත වීම ඔබේ පෙන්නුම් කරන්නේ. එහෙම කරන අපි තව දවසක එම ස්ථානවලට දැඩි ව්‍යායාම ක්‍රියාත්මක කරන ආකාරය කතා කරන්න. මේ විදියට දැන් ඔන්න ව්‍යායාම කරා. අපි හොඳට ව්‍යායාම කරා. දැන් ඔබට මතකනේ ඉස්සෙල්ලා උණුසුම් කරනවා ඊළඟට අපි ව්‍යායාම කරනවා. ඊළඟට මතක තියන්න දැන් අපි මේ ස්ථානය හුඟක් අයගේ ඩබල් චින්. එහෙම නැත්නම් අර ස්වම වයස යනකොටම එනවනේ එවැනි ස්වභාවයන් ඒක හුඟක් අය කනස්සල්ලට ලක් කරන දෙයක්. නමුත් අපි මේ විදියට ක්‍රියාත්මක කරමු ඒ ස්ථාන ව්‍යායාම කරනකොට. ඔබ මෙතනදී අර විදියට ඇඟිලි දෙකකින් ඉස්සෙල්ලා පණිවිඩය ලබා දෙනවා මෙය උත්තේජනය කරන්නට. ඊට පස්සේ ඔබ ඇඟිලි දෙකක් ගන්නවා. ඇඟිලි දෙකක් අරගෙන මෙහෙම මේ අපිට පේන තුම ඉතාම තදින් ඒ විදියට ආරම්භයේ ඉඳන් කන දක්වාම ඔබ මේ විදියට ක්‍රියාත්මක කරන්නේ. ඔබ එහෙම කරනකොට ඔබට අර උගුරෙන් ඔබ මාංශ පේශි තද වෙන ආකාරයක් ඔබට දැනේ. මේ විදියට තද කරගෙන හොඳ ප්‍රසාරණයක් එම ස්ථානට ලබා දෙයි. ඔබට මේක තේරෙනවා ඒක හොඳටම. ඊළඟට ආපසු එන්න. නැවතත් ඒ විදියට ඔබට පස්සතාවක් කරන්න පුළුවන්. ඊළඟට අන්තිමක මේ ව්‍යායාමෙන් මම ඔබට කතා කරන්නේ ගෙල ආශ්‍රිතව ඔබ අත් දෙක මෙහෙම තියාගත්තා. තියාගෙන ඉවරට ඔබ උගුර ඇදලා තියා ගන්නවා. නැවතත් ඒ විදිහටම පස්සතාවක් කරන්න. මේක බොහෝ ඒ පිළිබඳ ඉන්න විශේෂඥයන් බොහෝ විට ජාත්‍යන්තරයේ පිළිගත් න්‍යායන් කිහිපයක් තමයි මම අද ඔබට කතා කරේ. එවැනි ව්‍යායාම රාශියක් තිබෙනවා. නමුත් අපේ ජීවිතේ කෑම බීම විතරක් නෙවෙයි මුළු සිරුරටම වැයවීමක් තියෙනවා. අපි එදිනෙදා ගන්න ආහාරවලට අපේ ජීවිතයේ සුන්දරකම සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීම පිළිබඳ අවබෝධයක් හැම කෙනාටම තියෙන්න ඕනේ. ඒ නිසයි සුන්දරකමට වඩා සෞඛ්‍ය සම්පන්නව ජීවිතය ගත කරනකොට තමගේ පෙනුමේ ස්වරූපේ තමාට ගොඩක් වැදගත් කියන කාරණා මම ඔබට කතා කරේ. අපි දන්නවා කෙනෙක් හැම දවසම උදේ පාන්දර නැගිටලා කණ්ණඩින් තමගේ මුහුණ බලනවා. එය තමාටම සතුටු වෙන විදිහට තමගේ මුහුණ තියෙන්න ඕනේ. හැබැයි අපිට වයස්ගත වීම වළක්වන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි වයස්ගත වීමට විරුද්ධව අපි පුළුවන් තරම් ක්‍රියාත්මක කළා
හොඳට එළවලු පළතුරු කාලා හොඳට වතුර බීලා සතුටින් ඉඳලා භාවනා යෝගිව ජීවිතේ අධ්‍යාත්මය වැඩි දියුණු කරලා හැම දෙයක්ම පිළිබඳව මනාව කළමනාකරණයක් ජීවිත සකස්මට තියෙනවනම් අනිවාර්යයෙන්ම ඔබට ජීවිත කාලය පුරාටම සුන්දරව ලස්සනට ඉන්න පුළුවන් තාරුණ්‍ය රැක ගන්නට පුළුවන් ඒ නිසා අපි උත්සාහ කරමු හුදෙක් ලෙඩ දුක් වලින් නැතුව ඉන්නවා වගේම තමගේ සිරුරේ පෙනුමද රැකගනිමින් සෞඛ්‍ය සම්පන්න ජීවත් වන්නේ කොහොමද කියන කාරණාවත් අපි ඉගෙන ගමු।